වෘත්තීය බොක්සින් ක්‍රීඩකයන් යනු ක්‍රීඩාවේ පමණක් නොව සමාජයේද සිටින ශක්තිමත් පුද්ගලින් පිරිසක්. බොක්සින් නම ඇසුණු සැනින් මතකෙට එන්නේ මොහොමඩ් ඩලි, මයික් ටයිසන් සහ ජෝ ලූයි යන ප්‍රබලයින්. බිලි මිස් ගැන ඇසුවොත් ඔවුන් ලබා දෙන පිළිතුර කුමක් වෙයිද? බොක්සින් ක්‍රීඩාවේ ඒ විශිෂ්ට නතරට එක් නොවුනත් බිලි මිස් බොක්සින් පිටියේ බිහි වුණු දරුණුතම සහ උත්සාහවන්තම සටන්කරුවෙක්. 1894 අප්‍රැල් 12 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සෙන් පෝල්හිදී උපත ලැබූ බිලි මිස් අවුරුදු 18 දී වෘත්තීය බොක්සින් ක්‍රීඩාවට පිවිසියා. ක්‍රීඩා දිවි ආරම්භයේ සිටම ඉහළ දස්කම් දැක්වීමට ඔහු සමත් වුණා. ඒ නිසා ඔහු හැඳින්වුවේ සෙන් පෝල් තණ්ඩබෝල් යන අන්වර්ථ නාමයෙනුයි. 1913 සිට වෘත්තීය බොක්සින් ක්‍රීඩකයෙකු ලෙස කැපිපෙන දස්කම් දැක්වූ ඔහුව බිම දැමීමට කිසිදු ප්‍රතිවාදියෙකුට නොහැකි වුණා. එවකට බොක්සින් පිටියේ සිටි ප්‍රබලතම ක්‍රීඩකයන් සියලු දෙනාටම මිස්ක් දැඩි හිසරදයක් වුණා. ඔහු සමග තරඟ කළ සෑම අයෙකුගේම පිළිතුර වුණේ ඔහුට පහර දීමට ඉතා අපහසු බවයි. නමුත් ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම අවධිය පැමිණෙද්දී ඔහුට දරුණු වකුගඩු රෝගයක් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. වාසනාව තිබුණොත් ඔහුට තවත් වසර 4ක් පමණ ජීවත් වීමට හැකි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. ඒ වන විට 24 හැවිරිදියේ පසු මිස්ක් තමන්ගේ රෝගය සියල්ලන්ටම සංගවමින් තවත් තරඟ 30කට සහභාගී වුණා. ඒ ඔහුට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂයක ණය නිසායි. සිය රෝගය රහසක්ව තබා ගනිමින් ක්‍රීඩා කළ මිස්ක් 1920 වසරේ තීරණාත්මක තරඟයකට සහභාගී වෙනවා. ඒ ප්‍රබල ක්‍රීඩක ජැක් ඩැම්සිට රෙහිවයි. ඒ තරඟයේදී දෙවන්ත පහර ගෑමකට ලක්වන මිස්ක් ක්‍රීඩා දිවියේ පළමු නොකවුට් වීමට ලක්වනවා. එම තරඟයේදී ඔහුට දරුණු ලෙස හානි වන්නේ ඩැම්සිගේ පහරක් පපුව ආසන්නයට වැදීම නිසායි. 1923 දෙසැම්බර් වන විට මිස්ගේ තත්ත්වය ඉතා නරකතට හැරී තිබුණා. ඔහු ජනවාරි මාසයෙන් පසු තරඟවලට හෝ ගොස් තිබුණේ නැහැ. මිස්ගේ ශරීරය ඉතා ඉක්මනින් දුර්වල වන්නට පටන් ගත් අතර ඔහුට එක්වර ඇඳින් බැසීමට පවා නොහැකිව තිබුණා. මේ ඔහුගේ අවසන් අත්දැක ලනු ඇතැයි ඔහුට සිතුනේ ඒ නිසායි. ඔහුට නැවතත් ක්‍රීඩා කිරීමට නොහැකි මට්ටමට ඔහුගේ රෝගය වැඩි වී තිබුණා. නත්තලට දරුවන්ට තෑගි දීමට පවා ඔහුට මුදල් තිබුණේ නැහැ. එම නිසාවෙන් තරඟ වලල්ලට ගොස් අවසන් තරඟයට සහභාගී වීමට ඔහු තීරණය කළා. මම මෙහෙම කියන්න කැමති නැහැ. ඒත් මේ තත්ත්වෙන් ඔය වලල්ලට ගියොත් ඔය අනිවාර්යයෙන්ම මැරෙනවා. මිස්ගේ කළමනාකරු ඔහුට ප්‍රකාශ කළා. මොකක්ද ඒකේ වෙනස? නිකම් පුටුවකට වෙලා ඉන්නවට වඩා ඒක හොඳයි. යනුවෙන් කළමනාකරුට පිළිතුරු දුන් මිස්ක් අවසන් සටනට සූදානම් වුණා. මිස්ගේ අවසන් සටනේ ප්‍රතිවාදියා වුණේ එවකට ප්‍රබල ක්‍රීඩක බිල් බ්‍රෙනන්. සටනට දින නියමුවත් මිස්ක්ට පුහුණු වීමට ඇඳෙන් බැසීමට පවා නොහැකි වූ අතර තරඟේ පැවැත්වෙන දිනේතෙක් ඔහුට සටන් අත්වැස්මක් ඇල්ලීමට පවා හැකි වුණේ නැහැ. ඔහුගේ ශරීරයේ අනෙක් කොටස් දුර්වල වූවත් ඔහුගේ අත් පෙරමෙන් ප්‍රබල තත්ත්වයේ පවතිනට ඇති බව කිසිවෙක් සිතුවේ නැහැ. තරඟ දිනයේදී සියල්ලන් මවිත කළ බිලි මිස්ක් විසින් ප්‍රබල ප්‍රතිවාදියාව වට 4ක් තුල බිම හෙලීමට සමත් වුණා. ඒ පෙරලිකාර ජයග්‍රහණය නිසා ඔහුට ඇමරිකානු ඩොලර් 2400ක මුදලක් ලැබුණු අතර ඒ නිසා සිය ජීවිතයේ හොඳම නත්තල සැමරීමට ඔහුගේ පවුලේ සමාජිකයන්ට හැකි වුණා. නමුත් ඒ සතුට කෙටි දිනකට සීමා කරමින් තරඟයෙන් දින 55කට පසුව බිලි මිස්ක් සිය ජීවිතයෙන් සමුගත්තා. බිලි මිස්ක් කියන්නේ විශිෂ්ටතම සටන්කාමින්ගෙන් කෙනෙක්. නමුත් ඔබ මේ මිනිසා කරපු දේ අගය කරන්න බොක්සින් රසිකයෙක් වෙන්න ඕනේ නැහැ. ඔහු නික්ම ගියේ පියවරුන්, ස්වායම් පුරුෂයන් සහ සටන්කාමින් සියල්ලන්ටම ආදර්ශයක් ඉතුරු කරලයි. ජේක් වෙග්නර්.